नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स। नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स। नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स। हेम दिनाटम तिरुवसन प्रार्थना करमीन अदत्त ओब ओबे जीवितेट वेदगत विशेषम सतर सतिपट्ठाने धम्मानुपस्सनावट अयिते तवत् धर्म कोटसक् අපි මෙද අපිට වැටහෙන විදිහට අපි අවබෝධ කරගත යුතු ආකාරයට අපේම ශරීරේ පවතින මේ ආයතන 6 පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ඔබට මතක ඇති අපි සතර සතිපට්ඨාන කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා මේ ධම්මානුපස්සනා කියන කොටස් එකින් එක පිළිවෙලට පසුගිය ධර්මදේශන ගණනාවක සාකච්ඡා කරන්නට යෙදුණා. පින්තුනි සතර සතිපට්ඨානි තමයි නිවන් අවබෝධයේ පිරිස අපට තියෙන වැදගත්ම දේශනා. සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර දේශනා කරන අවිදහිත දේශනා. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලිසුංගේ පිරිසිදු කරගන්න. ශෝක පරිද්ධවාන සමතික්කමාය. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය. කායික මානසික දුක් දෝමනස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස සච්චික්‍රියාය. නිවන සාක්ෂාත් කරගන්න. ඒකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ එදා සතර සතිපට්ඨානෙ දේශනා කරේ. පින්තුනි මේ දේශනාව අපි ගත්තොත් ඔබ අහලා තියෙනවා පහාරාද කියන සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට යෙදුනා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආසක් කරන්නේ ඇයි කියලා පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මුලදී පහාරාදකින් අහනවා, පහාරාද ඉස්සෙල්ලා ඔබ කියන්න මේ අසුරයන් මහා සාගරයට ආස කරන්නේ ඇයි? ඒ වෙලාවේ පහාරාද කරුණු අටක් මහා සාගරය තුළ තියෙන ආශ්චර්ය අද්භූත කරුණු අටක් විස්තර කරා. අපේ බුදුරජාණන් වහන්සේ කරුණු අටම උපමාවට අරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ බුද්ධ ශාසනයට ආස කරන්නේ මෙන්න මේ කාරණා අට නිසාමයි කියලා බොහොම ලස්සන දේශනාවක් කරා. මේකට කියන්නේ පහාරාද සූත්‍රය. ওই දේශනාවේ සඳහන් වෙනවා හත්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහාරාද අසුරයන් මහා සාගරයට ආස කරන හේතුවක් හැටියට ඔබ පෙන්නවා. මහා මොහොතේ තියෙන වටිනා වස්තුව මුතු මැණික් සක් සීලා වෙරළු මිනි ආදී ඊටා වටිනා මිල කළ නොහැකි වස්තු මහා සාගරයේ තියෙන. ඒව දකින්නවා දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන්. ඔවුන් මේ මහා සාගරේ සාගර පතුලේ තියෙන වටිනා වස්තුව දැකලා මහා මොහොතට ඇලුම් කරන ආස කරන මහා සාගරේ සිත්තලවා වාසය කරන බුදුරජාන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇලුම් කරන්නේ මගේ බුද්ධ ශාසනයත් සම්පත් සාගරයක් කියලා. වටිනා මාණික්ය මිල කළ නොහැකි වටිනාම මාණික්ය 37ක් තියෙනවා මේ ශාසනය තුල. ඒවා දැකලා ඒවා අඳුනගෙන ඒවා ගැන වටිනාකම වටහාගත් පිරිස තමයි බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ. මොනවද මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37? පළවෙනිම මාණික්‍ය රත්න 4 තමයි සතර සතිපට්ඨාන. ඊළඟට සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරුදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවට අපි ධර්මයේ කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අපේ බුදුරජාණන් වහන්සේ පින්වේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු වටිනාම මාණික්‍ය රත්න 37 හැටියට.
හැබැයි මේ 37ක් හැටියට විස්තර කරාට මේ හැම තැනකම සතර සතිපට්ඨාන යෙදෙනවා. අනේකයි ඊටාම වැදගත්. වෙනම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙම පෙන්වන නිවන් අවබෝධයට තියෙන වටිනාම එකම මාර්ගය හැටියට. ඊළඟට සතර ඉරුදිපාද ගැන කතා කරත් ඔබ මතක තියාගන්න ඉරුදිපාද වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ තුලමයි. සතර සම්‍යප්පදාන වීර්යය ගැන කතා කරාට සතිපට්ඨානෙ තුලයි අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න වීර්යය ඇති කරගන්න පුළුවන්කම තියෙන. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට වෙනම තියෙනවා සද්ධා ඉන්ද්‍රිය. තවත් ආයමක් කතා කරන ඉන්ද්‍රියක් හැටියට. පංච බල ධර්ම ගැන කතා කරනකොට සතර සතිපට්ඨානෙ බලයක් හැටියට සති බලං කියලා පෙන්නනවා. සති ඉන්ද්‍රිය සති බලං. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සිහිය සතර සතිපට්ඨානෙ තියෙනවා සති ඉන්ද්‍රිය සති බලං කියන්නේ බල ධර්මයක් හැටියට පවත්තන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක්ගේ ජීවිතය තුළ මේ ධර්මය අවබෝධ කරගන්න සප්ත බොජ්ජංග ධර්ම. ඒ බොජ්ජංග ධර්ම පටන් ගන්නෙම සති සම්බොජ්ජංගේ. එතකොට බලන්න ඉතන සිහිය සතර සතිපට්ඨාන හිත පිහිටවල ඇති කරගන්න සිහිය සති සම්බොජ්ජංග. එතකොට ධම්මවිචේ කියන්නේ මේ සතර සතිපට්ඨානේ තුලම තමයි නුවණින් විමසන්නේ. ධම්මානුපස්සනාවයි එතන තියෙන්නේ. එතකොට මේ හැම තැනකම ආර්ය අෂ්ටායික මාර්ගය ගන්න එතනක් තියෙනවා සම්මා සති. එතකොට අපි වෙන වෙනම කතා කරා සතර සතිපට්ඨානෙන් තොරව නිවන් මාර්ගයක් ගැන මේ බුද්ධ ශාසනයේ කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ශාසනයේ තියෙන වටිනාම වස්තුව වටිනාම මාණික්‍ය බුදුරජාණන් වහන්සේ පින්නේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව මේ ශාසනයට පහදින්නේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ මේ තරම් සිත්තලවාගෙන වාසය කරන්නේ මේ බුද්ධ ශාසනයේ වටිනාම මාණික්‍යයක් හැටියට සතර සතිපට්ඨානේ වටිනාකම හඳුනාගත්ත නිසා කියලා. ඒ නිසා පින්වතුනි ජීවිතේ ඔබ සතර සතිපට්ඨානේ තමන්ගේ ජීවිතේ කරගන්න උත්සාහ කරන්න. දවස ගානේ සතිපට්ඨාන භාවනාවක යෙදෙන්න වෙලාවක් තියෙනවා නම් ටික වෙලාවක් හරි සතර සතිපට්ඨානේ පුරුදු කරන්න. ඔබ මේ සතර සතිපට්ඨාන දේශන පිළ මුල ඉඳන් ඇහුවා නම් වෙලාවක් නැහැ වෙලාවක් නැහැ කියලා අපිට මග හරින්නත් බෑ. ධර්මයේ දන්න කෙනාට හැම මොහොතක්ම සතර සතිපට්ඨානේ තුල ගත කරන්න පුළුවන් මොහොතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉරියාපත සම්පජන්ණේ කියන භාවනාවල් වල කායානුපස්සනා කොටසේ අපි කතා කරා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වටපිට බැලුවත් අතපය දිග හරින හකුලන වෙලාවට උනත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට නිදා ගන්නකොට කන බොන වෙලාවට යමක් කපලා කනවා වතුර වගේ දෙයක් බොන මොනවා හරි බීමක් බොනවා කෑම කනවා එක්ක ඇහැරලා ඉන්නවා නිදි මරනවා ඔය හැම වෙලාවෙම ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා ඔය හැම වෙලාවෙම අඩු ගානේ වැසිකිලි කැසිකිලි කරද්දි පව උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. බුදුරජාන් වහන්සේ පින්න වැසිකිලි කැසිකිලි කරන වෙලාවටත් හිත මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා සිහියෙන් හිත රැක ගන්නවා නම් ඒකත් කායානුපස්සනාවට අයිති. සතර සතිපට්ඨානි තුලයි. ඒ නිසා පින්වතුනි මේ සතිපට්ඨාන දේශනා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. තමන්ගේ ජීවිතයේ මේ ධර්මියත් එක්ක බද්ධ කරගන්න. අන්න එතකොටයි ඔබට පියවරෙන් පියවර මේ සතිපට්ඨානෙ දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපි ඊටාම වැදගත් කොටසක් ආයතන කොටස ධම්මානුපස්සනාවට අයිති ආයතන 6 ගැන කතා කරන්නේ. ආයතන 6ක් අපිට තියෙනවා. දැන් ඔබ ඔබ දිහා බලන්න. මේවා තමයි අපිට ඉපදිලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ඉපදීම විස්තර කරා ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි කියලා ධර්මයේ පෙන්වනවා. දැන් මොනවද අපිට පහල වෙලා තියෙන්නේ? ඔබ තුලින්ම බලන්න මොනවද ඔබ තුල තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා තමයි අපිට පහල වෙලා තියෙන්නේ. මේවා තමයි අපි තුල ඉපදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6 මුල් කරගෙන තමයි
බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකෙම අපි ලෝකේ කියලා බාහිර මොනවා ගැන කතා කරත් ඔය මුළු ලෝකෙම හරියට ගත්තොත් මේ බඹයක් පමණ මේ ශරීරය තුලින් දකින්න පුළුවන් අපි ඇහැට පේන රූපෝස්සේ තමයි මේ ලෝකෙ ඔක්කොම අපි තුලට ග්‍රහණය කරගත් කනට ඇහෙන ශබ්ද ඔස්සේ නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ දිවට දැනෙන රසය ඔස්සේ කයට දැනෙන පහස ඔස්සේ මනසට හිතෙන් නිර්මාණය කරගන්න මේ අරමුණු ඔස්සේ ඒ තුලින් තමයි අපි ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නේ ගොඩ නැගින් ඒ තුල තමයි මේ ජීවිතේ සංසාර ගමන අපි සකස් කරන්නේ අන්නේ නිසා ආයතන කොටස මේ ආයතන 6 මතක තියාගන්න අපි පංච උපාදානස්කන්ධ ගැන කතා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධ පහළ වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි ඇස තුල කන තුල නාසය දිව කය මනස මේ පංච උපාදානස්කන්ධයමයි අවබෝධ කළ යුතු දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එහෙමනම් පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කළ යුතු නම් ඒ පංච උපාදානස්කන්ධ පහළ වෙන්නේ ආයතන හය තුලමයි. කෙනෙක් ආයතන වශයෙන් අවබෝධ කරත් අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨාන තුල අපි එකින් එක තේරුම් ගමු කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ අපිට ආයතන වශයෙන් දකින්න පෙන්වලා දෙන්නේ අපි සතිපට්ඨාන දේශනාවට අනුකූලව මේ ගැන හොඳට තේරුම් ගන්න උත්සාහයක් ගමු ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්න පුණච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඔන්න භික්ෂුවක් කොහොමද ධර්මයේ තුල ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ මේ සතර සතිපට්ඨානි ධම්මානුපස්සනා කොටස වඩන්නේ කොහොමද චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු මේ ආධ්‍යාත්මික බාහිර ආයතන තුල එතන ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් හැටියට කොටස් දෙකකට බෙදලා පෙන්නනවා කතංච භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කොහොමද භික්ෂුවක් ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ අජ්ජත්තික බාහිර ආයතනේසු ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති ඔන්න මේ තමයි ඇස කියලා ඇස ගැන හොඳට අවබෝධින් තේරුම් ගන්න. ඇස ගැන හොඳින් දැන ගන්න. දැක ගන්න. ධර්මී තුලින් දැක ගන්න. චක්කු. චක්කු කියන්නේ ඇස. ඊළඟට රූපේච පජානාති. ඇසට පේන රූප ගැන හොඳට ධර්මී තුලින් මේ ඇසට පේන රූපවල යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට ඇසත් රූපයත් ගැන තේරුම් ගත්තට පස්සේ යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති ඒ කරුණු දෙක මුල් කරගෙන යම් සංයෝජනයක් බැඳීමක් ඇති වෙනවා නම් ඒකත් තේරුම් ගන්න. එතකොට ඇසයි රූපයයි මුල් කරගෙන යම් බැඳීමක් උපදිනවා. මතක තියාගන්න ඇසත් රූපයත් එකතු වෙන්නේ ඇස ගැන අවධානය යොමු වෙච්ච ගමන් ඇහැට පේන රූපය එකතු වෙනවා. ඒකතු කරන්නේ විඥානෙ. ඇසයි රූපයයි විඥානෙ එකතු වෙච්ච ගමන් ඒ සංයෝජනේ ඇති වෙච්ච ගමන් එතනින් හට ගන්නව ස්පර්ශේ. අන්නේ සංයෝජනයත් එක්කම පංච උපාදානස්කන්ධේ දිගටම බැඳීගෙන බැඳීගෙන යනවා. ඒ ස්පර්ශේ නිසා විදීම ඇති වෙනවා. විදින රූපය හඳුනා ගන්නවා. හඳුනා ගන්න රූපය ගැන චේතනා පහළ වෙනවා. පංච උපාදානස්කන්ධේ මෙතන හට ගන්නවා. එහෙනම් ඇසයි රූපයයි කියන මේ කරුණු දෙකේ යම් එකතුවක් ඇද්ද අන්නේ එකතු වීමෙන්මයි ඒ සංයෝජනයෙන්මයි ඒ සියල්ල හටගන්නේ. එතකොට අන්නේ කරුණු දෙක එයා තේරුම් ගන්නවා. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති. නෝපන සංයෝජනයක් උපදිනවද? ඒකත් තේරුම් ගන්නවා. තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගන්නවා. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහිනං පහණං හෝති. යම් හටගත්තා වූ සංයෝජනය ප්‍රහාණය වෙලා යනවාද? තංච පජානාති ඒකත් තේරුම් ගන්නවා. යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ආයමත් නූපදින විදිහට ඒ සංයෝජනයන් සම්පූර්ණයෙන් මේකේ බැඳීම අවිද්‍යාව තෘෂ්ණාව සම්පූර්ණයෙන් යම ප්‍රහාණය කරලාද ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ධම්මානුපස්සනාවේ අපි කොටසෙන් කොටසෙ තේරුම් ගමු. පින්තුනි ඒ පළවෙනි කොටසේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ඇස හොඳින් තේරුම් ගන්න. මේ ඇහැ හටගත්තේ කොහොමද?
නාම රූප පත්‍ය සලායතන මතක තියාගන්න අපි ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයම හටගත්තේ නාම රූප නිසා එතකොට නාම රූපයෙන් හටගත් ඇස මා තුල පවතිනවා කියලා ඇසේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න ඒකයි ඇස දැනගන්නවා කියන්නේ ඇහක් තියෙන බව අපි කවුරුත් දන්නවා ඇහැ පේනවා කෙනෙකුට කන්නඩිය ළඟට ගිහිල්ලා හරි ඇහි ඇත්ත ස්වභාවය මොන වගේද කියලා පිටින් බලා ගන්න පුළුවන් ඊළඟට ඇහැ ගැන ඕනනම් කෙනෙකුට මේ ඇහි ස්වභාවය ගැන කොහොමද කියලා ඇහැ ගැන කොච්චර වෛද්‍යවරු ඉන්නවද හැබැයි ඇස සම්බන්ධයෙන් කොච්චර දෘෂ්ටි විශේෂඥවරු වෛද්‍යවරු ඒ කොච්චර හිටියත් ඕන් ඇසේ යථා ස්වභාවය අවබෝධ කරගත්තයි නෙමෙයි ඕන්ට පුළුවන් ඇහි ක්‍රියාකාරීත්වය ගැන විද්‍යාත්මකෝ යමක් දැනගෙන ඒකට යම් කිසි වෙනස්කමක් තියෙනවා නම් එක්ක ශල්‍ය කර්මයක් කරන්න බෙහෙතක් දාන්න ඒ ටික විතරයි මේ ඇහැ මුල් කරගෙන හටගත් පංච උපාදානස්කන්ධය නැති කරගන්න ඕන්ට පුළුවන් කමක් නැහැ අන්න ඒක තමයි මේ ධර්මයෙන් බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි ඇස තේරුම් ගන්න ඇස තේරුම් ගන්නවා කියන්නේ ඇස හටගත්තේ නාම රූප නිසා නාම රූපයක් තියෙන තැනක් තමයි සජීවී ඇසක් හැටියට ආයතනයක් බවට පත් වෙන්නේ. එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇස තුල තියෙනවා. ඊළඟට ඇහි තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නාම රූප දෙකම පවතින්නේ නැත්නම් ඒක සජීවී ඇසක් වෙන්නේ නැහැ. ඒක මස ඇස. දැන් අපි මැරිච්ච මිනිස්සුන්ගි බලන්න. සමහරු මැරිලා ඇහැරගෙන මැරිච්ච කෙනෙක් කියලා හිතන්න. දැන් ඇහැරගෙන ඉන්නවා මේ බලාගෙන ඉන්නවා වගේ පේන්නේ. ඔබ සමහරලාට එහෙම කෙනෙක් මැරිච්ච ගමන් හරි කෙනෙක් දිහා දැක්කොත් ඇහැරිච්ච කෙනෙක් ඇහැරිලා තියෙනවා. හැබැයි ඒක ආයතනයක් නෙමෙයි. ඒ ඇස ආයතනයක් වෙන්නේ නැහැ. මොකද නාම ධර්මයන් නිරුද්ධ වෙලා. එතන තියෙන්නේ මස ඇස විතරයි. අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඒ මස ඇස විතරයි. නාම රූපයම පවතිනවා නම් අන්නේ කායතනය ඇස අන්නේ ඇස හොඳට තේරුම් ගන්න ඊළඟට බාහිර රූප ආධ්‍යාත්මික ආයතනයක් කියන්නේ තමන්ගේ ඇස බාහිර ආයතන කියන්නේ ඇහැට ගෝචර වෙන රූපය ඒක බාහිර ආයතනය මේ රූප හොඳට තේරුම් ගන්නවා මගේ ඇහැට පේන මේ බාහිර ලෝකේ තියෙන මේ සෑම දෙයක් මේව තමයි මං ඇහෙන් දකින් මේ රූපයන් ගැන හොඳට තේරුම් ගන්න එතකොට මේ කරුණු දෙක තුලින් යම් සංයෝජනයක් උපදිනවද? ඇසත් රූපයත් නිසා තමයි ඒ සංයෝජනේ උපදින්නේ. ඇස ඒ රූපයේ දිහාවට අවධානය යොමු වෙනකොට ඒ ඇසයි රූපයයි එකතු වෙනවා. එකතු කරන්නේ චක්කු විඥානෙ. ඇසේ හටගන්නා විඥානෙ. ඒක මානසිකාරයත් එක්ක වෙන දෙයක්. අන්නේ ඇසයි රූපයයි එකතු වෙන සංයෝජනේ තුලම අන්න එතනින් තමයි හටගන්නේ පටිච්ච සම්පාදේ. එතන විඥානේ හටගන්න. විඥානේ හට ගැනීමම ඇසයි රූපයයි විඥානේ එකතු වීම කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. කරුණ තුනක එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා ආයමත් ඇති වෙනවා. විඳීමක් ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳින රූපේ හඳුන ගන්නවා. හඳුනගත් රූපේ ගැන චේතනා පහළ වෙනවා. දැන් උතන පංච උපාදානස්කන්ධෙම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ඇහැ මුල් කරගෙන පංච උපාදානස්කන්ධි හටගන්න. එතකොට මෙන්න මේ පංච උපාදාන නූපන් පංච උපාදානස්කන්ධය අර සංයෝජනයක් නිසා ඇති වෙනවද? ඒක හොඳට තේරුම් ගන්න. හටගත්තා වූ පංච උපාදානස්කන්ධී සංයෝජනයක් නිසා නැති වෙනවද? ඒකත් තේරුම් ගන්න. සම්පූර්ණයෙන් මේක ප්‍රහාණය කරගන්නේ කොහොමද? අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වීම තුළ ඒ සංයෝජනයේ කෙරෙහි තියෙන ඇල්ම නැතිවීම තුළ කොහොමද ඒක ප්‍රහාණය කරගන්නේ කියලා ඒකත් හොඳින් තේරුම් ගන්න. ඔන්න ඔය විදිහට මේ ඇස නැමැති ආයතනී ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පිණිස කරන්න තියෙන්නේ ඇහි ඇත්ත ස්වභාවයේ යථාර්ථ විමසන. හේතුවක් මේ අපිට ඕන විදිහට හටගන්න දෙයක් නෙමෙයි. හේතුවක් මතයි මේ ඵලය ඇති වෙන්නේ. නාම රූප නිසා ඇස හටගත්තා. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. විඥානයත් එහෙමයි. නාම රූප තියෙනකම් විඥානේ හටගත්. නාම රූප වෙනස් වෙනකොට විඥානේ වෙනස් වෙනවා. ඊළඟට මේ රූපය ආහාර සමුදය රූප සමුදය ආහාර නිරුද්ධ වෙනකොට රූපෙ නිරුද්ධ වෙනවා. විඳීම් සංඥා චේතන ඇති වෙන්නෙම අර ඇසත් රූපයත් එකතු වීම නිසා.
ස්පර්ශයෙන් ස්පර්ශ වෙනස් වෙනකොට ඒව වෙනස් වෙලා යනවා. එතකොට හේතු නිසා හටගත්තදී හේතු නැති වෙනකොට නැති වෙනවා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ ඇහි යථා ස්වභාවය අවබෝධ කරගත යුතු ආකාරය ගැන හොඳින් තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත කෙනා ඇසත් ඇස මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මෙතන නෑ කියලා ධර්මයේ තුලින් අවබෝධයෙන් තේරුම් ගන්න. ඔන්න ඕක තමයි ධම්මානුපස්සනාව තුළ ඇස ගැන අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට ওই විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝතංච පජානාති. කෙනෙක් තමන්ගේ කන මේ නාම රූප නිසා හටගත්ත ආයතනයක් හැටියට කන නැමැති ආයතනය ගැන හොඳට තේරුම් ගන්න. සද්දන්ත සද්ධංච පජාන සද්ද කනට ඇහෙන සද්ද ඇහෙන සත්තු කෑ ගහනවා, වාහන යනවා, ඕන් හඬ ඇහෙන්න පුළුවන්, ඊළඟට කෙනෙක් කතා කරනවා ඇහෙනවා. මේ ඇහෙන බාහිර හඬ ඒක හොඳට තේරුම් ගන්න. මේක බාහිරින් එන දෙයක් කනට. එතකොට කන නැමැති ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතන හැටියට කනට ගෝචර වෙන ශබ්ද හොඳින් තේරුම් ගන්න. යංච තදු භයං පටිච්ච උප්පජ්ජති. එතකොට මෙන්න මේ කරුණු දෙක නිසා යම් සංයෝජනයක් උපදිනවා නම් සංයෝජනං තංච පජානාති. තදු භයං කියන්නේ ඒ කරුණු දෙක එකතු කරගෙන ඒ කරුණු දෙකේ හේතුව නිසා යම් සංයෝජනයක් උපදින. අන්න ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච අනුප්පන්නස්. එතකොට නූපන්නාව සංයෝජනස් උප්පාදෝ හෝති. ඒ මුල් කරගෙන නූපන් සංයෝජන උපදිනවද ඒකත් හොඳින් තේරුම් ගන්නවා. උපන්නාව සංයෝජන යථාච උපන්නස්ස සංයෝජනස්ස පහානං හෝති. උපන්නාව සංයෝජන ප්‍රහාණය වෙනවා නම් ඒකත් තේරුම් ගන්න. තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගත්තා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති. තංච පජානාති. එතකොට මේ ආයතනයේ සංයෝජන හට නොගන්න විදිහටම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්ද ඒකත් හොඳින් තේරුම් ගන්නවා. මෙන්න මේකයි ක්‍රමය. ඒ කියන්නේ සරලව ඔබ තේරුම් ගන්න. සාමාන්‍යයෙන් කන කියලා කියන්නේ තර ඇස තේරුම් ගත්තා වගේම නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසායි මේ කන නැමැති ආයතනි ක්‍රියාකාරීත්වයේ පවතී. කන කියලා කියන්නේ මේ පිටින් පේන මස් වලින් හැදිච්ච කනම විතරක් නෙමෙයි. ඒක සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඒ කන තුල විඳීම් සංඥා චේතනා පස්ස මානසිකාර මේ නාම ධර්ම ක්‍රියාත්මක වෙයි. අන්න එතකොටයි ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ කන නැමැති ආයතනේ හොඳින් තේරුම් ගන්න. කනට ඇහෙන ශබ්ද මේ බාහිර පරිසරයේ ශබ්ද තමයි කනට ගෝචර වෙන්නේ. ඒක බාහිර ආයතනයක් හැටියට මේ ශබ්ද ගැන තේරුම් ගන්න. මෙන්න මේ කරුණු දෙකේ එකතුවක් නිසා යම් බැඳීමක් සංයෝජනයක් උපදිනවාද කනයි ශබ්දයයි නිසා ඇතිවෙන මේ සංයෝජනේ ඒකතු වීම හොඳින් තේරුම්. අන්න ඒකතු වීම තුලයි ඉතිරි සංයෝජනයක් නිසා නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ක්ලේශයන් බලවත් වෙනවා. ඒ කියන්නේ මේ කනයි ශබ්දයයි නිසා එකතු වීම කියන්නේ විඥාණයෙන් තමයි එකතු කරන්නේ. අන්න ඒකතු වීමත් එක්ක ඒ විස්පර්ශයත් එක්ක විඳීම් හඳුනාගනි. ශබ්දය ගැන විඳීම් ඇති වෙනවා, ඒ ශබ්දය හඳුන ගන්න, ඒ ශබ්දය ගැන චේතනා පහළ වෙනවා, පංච උපාදානස්කන්ධය මේ තුල හට ගන්න. මෙන්න මේ ක්‍රියාකාරීත්වය මගේ කන තුල සිද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා මේ ආයතනේ ක්‍රියාකාරීත්වය හොඳට ධර්මීය තුලින් දැක ගන්න. දැන් සාමාන්‍යයෙන් මේ ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැත්නම් කෙනෙක් තියෙන මේ මම දැක්කා, මේ ඔක්කොම මමයි දැක්කේ, මටයි පෙනුනේ, මම යහගෙන හිටියේ, මටයි ඇහුනේ, මේ ඔක්කොම මම මට ඕන විදිහට කරන්න පුළුවන්, මේක මගේ ආත්මයක් තුල තමන්ගේ වසඟේ තියෙන දෙයක් කියලා මමත්වයක් ආත්ම දෘෂ්ටියක් මේ සක්කාය දිට්ඨියත් එක්ක බැඳිච්ච දෘෂ්ටියකින් අපි දකින්නේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය මේ සිද්ධ වෙන ස්වභාවය අවබෝධයෙන් දකින්නයි. අන්න ඒ පිණිසයි අපි මේ ආයතන තුල ධම්මානුපස්සනාවේ කින් එක හොඳින් තේරුම් ගන්නට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ගහනංච පජානාති.
නාස්ති ක්‍රියාකාරීත්වය හොඳට නාම රූප නිසා හටගත් ආයතනයක් හැටියට නාසී ගැන තේරුම් ගන්නවා. ගන්ධේච පජානාති. නාසීට දැනෙන ගන්ධ ගඳක් වෙන්න පුළුවන් සුවඳක් වෙන්න පුළුවන් මේ බාහිර ආයතනයක් හැටියට ඒ ගන්ධේ තේරුම් ගන්නවා. ඒ වගේම යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ නාසයත් ගඳ සුවඳත් නිසා යම් සංයෝජනය මේ කරුණු දෙක නිසා යම් සංයෝජනයක් බැඳීමක් උපදිනවාද අන්න ඒක හොඳින් තේරුම් ගන්න. ඒතකොට නාසයයි ගඳ සුවඳයි නිසා ඇති වෙන්නේ එකතු වීම කියලා ඒ සංයෝජනේ තමයි විඥාණයෙන් ඇති කරන්නේ. නාසයයි ගඳ සුවඳයි එකතු වෙන්නේ විඥාණයත් එක්ක. ඒ කරුණු තුනේම එකතුවට කියනවා ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා තමයි විඳීම් හඳුනා ගැනීම චේතන ඇති වෙලා නාසයට දැනෙන දේ මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් ඇති වෙලා පටිච්ච සම්පාදයක් හැදි හැදි යන්නේ. එතකොට මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්නවා. එයා ඒ තේරුම් ගත්ත විතරක් නෙමෙයි අනුප්පන්නස්ස සංයෝජනස් උප්පාදෝති නූපන් සංයෝජනයක් හට ගන්න ආකාරය නාසයත් ගඳ සුවඳත් වෙනස් වෙවි මේ සංයෝජන හට ගන්න ආකාරය තේරුම් ගන්න. ඊළඟට තංච පජානාති යතාච අනු උප්පන්නස්ස සංයෝජනස් පහනං හොති හටගත්තා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙනවද. තංච පජානාති යයි ඒකත් තේරුම් ගන්න. යතාච පහීනස්ස සංයෝජනස් ආයතින් අනුපාදව හොති ආයමත් නූපදින විදිහට ඒ සංයෝජනේ ප්‍රහාණය වෙලා යනවන ඒකත් තේරුම් ගන්න. තංච පජානාති එතකොට මේ විදිහට දැන් බලන්න මේ ඔක්කොම එකම රටාවකට යන්න. ඇස කන නාසය එතකොට නාසී ගැනත් ඔබ තේරුම් ගන්න. නාසී කියන්නේ ආයතනයක්. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ආයතනයක්. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ආයතනෙට බාහිර ආයතනයක් හැටියට අපි ගඳ සුවඳ හඳුන්වනවා. එතකොට මේ ආධ්‍යාත්මික ආයතනයක් හැටියට නාසයත් ගඳ සුවඳත් එකතු කරන්නේ නාසී ඇති වෙන විඥාන. ඒකට කියනවා සෝත විඥාන. අන්නේ එකතු වීම ඒ සංයෝජනයේ නිසා මොකද වෙන්නේ? ස්පර්ශය ඇති වෙලා විඳීම් හඳුනා ගැනීම චේතන ඇති වෙන පටිච්ච සම්පාදේ හටගෙන පංච උපාදානස්කන්ධය පහළ වෙන. ඒ තුල තණ්හාව හටගත්ත ගමන් පටිච්ච සම්පාදේ තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ. මේ දිගට යන මතක තියාගන්න මේ ඔක්කොම එකට නිරවුල්ව තේරුම් ගන්න. ආයතන හයත් එක්ක පටිච්ච සම්පාදයක් බැඳීගෙන යන්නේ තණ්හාව හටගත්ත ගමන්. සලායතන නාම රූප පච්චය සලාය නාම රූප නිසා ආයතන හය හටගත්. සලායතන පච්චය පස්සු මේ ආයතන හය නිසාම අන්න ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය තමයි අර ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනය එකතු කිරීම. ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශය නිසා මොකද වෙන්නේ? පස්ස පච්චය වේදනා විදීම උපදිනවා. වේදනා පච්චය තනයි විදීම ගැන තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේ පටිච්ච සම්පාදේ හැදීගෙන හැදීගෙන යන. ඒ නිසා මෙන්න මේ ක්‍රියාකාරීත්වය ආයතන හය තුල සිද්ධ වෙන මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනයන්ගේ යථා ස්වභාවය ධර්මයේ තුලින් විමසන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ මේක මට වන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අවබෝධයෙන් දකින කෙනා තමයි ඒ තුල තණ්හාව ප්‍රහාණය කරගන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිව ගැන. ජීවහංච පජානාති. කෙනෙක් තමන්ගේ දිවේ ස්වභාවයේ මේක ආයතනයක් හැටියට හොඳට තේරුම් ගන්නවා. මොකක්ද මේ දිව? කොහොමද මේ තුලින් පංච උපාදානස්කන්ධය හටගන්නේ? රසංච පජානාති. දිවට දැනෙන බාහිර ආයතනයක් හැටියට රස ගැන තේරුම් ගන්න. තංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මේ දිවයි රසයයි නිසා ඒ කරුණු දෙක මුල් කරගෙන යම් සංයෝජනයක් යම් බැඳීමක් උපදිනවා නම් තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගන්න. යතාච අනුප්පන්නස්ස සංයෝජනස් උප්පාදෝ හෝති. නූපන්නා වූ සංයෝජනයක් උපදිනවා නම් තංච පජානාති. ඒකත් යාමදීන් තේරුම් ගන්න. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උපන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා නම් තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගන්න.
යතහච පහීනස්ස සංයෝජනස් ආයතින් අනුපාදව හෝති තංච පජානා ඒ ප්‍රහාණී වෙච්ච සංයෝජනේ ආයමත් නූපදින විදිහට ප්‍රහාණී වෙලා යනවා නම් ඒකත් හොඳින් තේරුම් ගන්න මේ ආයතන හය තුල පංච උපාදානස්කන්ධේ හට ගන්න ආකාරයයි හොඳින් මේ දකින්නේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන එකතු වීම තුල මේ සංයෝජනයත් එක්ක තමයි මේ සියල්ල ඇති වෙන්නේ ආධ්‍යාත්මික ආයතන හය ඇස කන නාසය දිව කය මනස බාහිර ආයතන වෙන්නේ ඇහැට ගෝචර වෙන රූප කනට ගෝචර වෙන ශබ්ද නාසයට ගෝචර වෙන ගඳ සුවඳ දිවට ගෝචර වෙන රස කයට ගෝචර වෙන පහස මනසට එන අරමුණු එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනත් එක්ක සංයෝජන වෙන්නේ එකතු වෙන්නේ විඥානයෙන් අන්නේ විඥානේ හට ගැනීමත් එක්කම දැන් හිතන්න දිවයි රසයයි එකතු කරන්නේ ජීවහ විඥානේ දිවේ හට ගන්න විඥානේ ඒ විඥානේ එකතු වීමම ඒකට අපි කියනවා ස්පර්ශි තින්නම් සංගති පස්සෝ කරුණු තුනක එකතු වීම ස්පර්ශි ඒ ස්පර්ශේ නිසා දිව තුල විඳීමක් ඇති වෙනවා රසයේ විඳිනවා තිත්ත රසයක්ද මේක තුල සැප දුක් උපේක්ෂා විඳින් ඇති ඒ විඳින රසෙම හඳුන ගන්න වෙන දෙයක් නෙවෙයි විඳින රසෙම හඳුන ගන්න තිත්තයි ඇඹුල් රහයි පැණි රහයි අපි රස හඳුන ගන්න. ඒ හඳුන ගන්න රසය මුල් කරගෙන චේතනාවක් පහළ වෙනවා. ඒක තමයි කර්මයක් වෙන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. එතකොට ඒ තුල බලන්න රූප ධර්ම තියෙනවා. නාම ධර්ම තියෙනවා. ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ඔක්කොම පංච උපාදානස්කන්ධෙම හට ගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය ගැනම තණ්හාව ඇති වෙනකොට අවිද්‍යාව නිසා පටිච්ච සම්පාදේ හැදීගෙන යනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපේ ආයතන හය මුල් කරගෙන සිද්ධ වෙනවා කියලා ගැඹුරින් දකින්න පුළුවන් නම් අන්න යා ආයතනවල යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක්. පින්වතුනි මතක තියාගන්න මේ කොටස් ඔබට අර සාමාන්‍ය ජාතක කතා අහනවා වගේ එක්කෝ බුදු ගුණ දේශනාවක් අහනවා වගේ පේතවත් විමානවත් වල කතා අහනවා වගේ ගොඩක් අය කැමති මේ කතන්දර අහන්න. ඒ කතාවල තියෙන කතා රසය විඳින්න. හැබැයි මතක තියාගන්න මේ මොන කතා වටින් ගොඩින් මොන කතා ඇහුවත් අවබෝධ කරගත යුතු අපේ ඇත්තම කතාව තමයි මේ අද කියලා දේ. ඒ නිසා මේ කතාව අපි කියන කතාව අවබෝධ කරගන්න බැරි වුණොත් ওই මොන වටින් ගොඩින් කතා මොනව ඇහුවත් අපි තාමත් අර එක තැන කැරකි කැරකි ඉන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අමාරුවෙන් වුණත් මේ යථාස් මේ කතා කරන්නේ ඔබ ගැන මේ බාහිර ලෝකෙ දෙයක් නෙමෙයි මේ ධර්මයේ ඕපනා එකයි තමා තුලින් දකින්න තියෙන තමාට පමුණුවාගෙන බලන්න තියෙන තමාගේ ඇස කන නාසය දිව කය මනස මේ අපේ ඇස කන නාසය දිව කය මනස ක්‍රියාත්මක වෙන හැටි අද කතා කරන්නේ ඒ නිසා මේ ගැඹුරු ධර්මයේ තමා තුලින් තේරුම් ගන්න අවබෝධ කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන ඊළඟට අපි බලමු කාය ආයතන මේ කය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කායංච පජානාති මේ කය හොඳට තේරුම් ගන්න කියන සතර මහා ධාතුකින් හටගත්ත අපි කියනවා දෙතිස් කුණප කොටස් ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුම තියෙනවා මේ කය ගැන ගත්තොත් පඨවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12ක් තේජෝ උණුසුමට අයිති කොටස් 4ක් හමාගෙන යන වායෝ ධාතුවට අයිති කොටස් 6ක් එතකොට මේ ඔක්කොම 42කට පේනවා. එතකොට මේ කේසන් ලෝම්නිය දත් මේ ඔක්කොම මුළු ශරීරෙම කොටස් එකතු කරපුවාම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. හැබැයි මතක තියාගන්න ඒක ආයතනයක් වෙන්නේ. දැන් මැරිච්ච මිනිස්සෙකුටත් ওই ශරීරය ওই විදිහටම තියෙන මැරිච්ච ගම. හැබැයි යාගේ විඥානේ බැහැර වෙලා අර නාම ධර්ම ශරීරයෙන් බැහැර වෙලා නාම රූපම තියෙනවා නම් තමයි ඒක ආයතනයක් වෙන්නේ. එහෙමනම් අපේ කය ආයතනයක් වෙන්නේ නාම රූපම පවතින තාක්කල්. එතකොට කෙනෙක් මේ කය කායංච පජානාති. කය නැමැති ආයතනේ හොඳින් තේරුම් ගන්න. පොට්ටබ්බංච පජානාති. කයට දැනෙන පහස පොට්ටබ්බකෙන් පහස. අපිට සීතලක් උණුසුමක් රස්නයක් අපිටම අපි කවුරු හරි සූරනවා අතගානවා අපිට ගොරෝසු සිනිඳු පහසක් දැනෙනවා. ඒ දැනෙන පහස තමයි කයට දැනෙන බාහිර ආයතන බාහිර බාහිරින් දැනෙන දේ ආධ්‍යාත්මික ආයතන හැටියට කයත් බාහිර ආයතන හැටියට පහසත් තේරුම් ගන්න. ඊළඟට යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මෙන්න මේ කරුණු දෙක නිසා
කයත් පහසත් නිසා යම් සංයෝජනයක් හට ගන්නවද අන්න ඒක හොඳින් තේරුම් ගන්න. කයයි පහසයි එකතු කරන්නේ කාය විඥානෙ. මේ කයේ හට ගන්න විඥානෙ. ඒ විඥානෙ හටගත් ගමන් කයයි පහසයි විඥානෙ එකතු වෙන. එකතු වෙච්ච ගමන්ම මේ පහස තුල තමන් කැමති පහසක් නම් සැප විඳීමක් උපදින. අකමැති අප්‍රිය ගුරුස් කවුරු හරි ගහනවා සූරනවා අණිනවා උලකින් යන්න කියලා හිතා තරහ යනවා අකමැති පහස. ඊළඟට අපි අඳුන ගන්නවා මේ විඳීම වගේම සංඥා හඳුනා ගැනීම. කවුද මේ ගැහුවද සීරුවද උලකින් යන්නද මේක හඳුන ගන්න පහස. රස්නේ සීතලයි රිදෙනවා හඳුන ගන්න. ඒ හඳුනගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. අන්න කයයි පහසයි එකතු වීම තුලම පංච උපාදානස්කන්ධෙම හටගන්න එක හේතුවක්. ඒ සංයෝජනෙමයි උපදින්නේ අනික් සියල්. එතකොට මෙන්න මේක හොඳින් තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්නවා යථාච අනුප්පන්නස් සංයෝජනස් උප්පාදෝ නූපන් සංයෝජනයක් උපදිනවද. ඒක හොඳට තේරුම් ගන්න තංච පජානත්. යථාච උප්පන්නස් සංයෝජනස් පහානං හටගත්තා වූ සංයෝජන ප්‍රහාන් නාම රූප වෙනස් වෙනකොට විඥාන වෙනස් වෙනවා. විඥාන වෙනස් වෙච්ච ගමන් අර පංච උපාදානස්කන්ධ මේ වෙලාවේ වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ හටගත්ත දේ නැති වෙනවද ඒකත් තේරුම් ගන්න. තංච පජානති යථාච පහිනස්ස සංයෝජනස් ආයතින් අනුපාදව හොති. තංච පජානාති ආයමත් හට නොගන්න විදිහට ප්‍රහාණී වෙලා යනවා දී සංයෝජනය ඒකත් තේරුම් ගන්න. එතකොට මේ විදිහට කය මුල් කරගෙන පංච උපාදානස්කන්ධි හට ගන්න ආකාරය කයයි පහසයි නිසා මේ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් එකතු වීම නම් වූ මේ සංයෝජනයෙන් හට ගන්න මේ පංච උපාදානස්කන්ධයත් ඒ තුල හට ගන්න පටිච්ච සම්පාදයත් හොඳින් දකිනවා. ධර්ම ඉස්සරලා මේක වටහා ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අනුව විමසලා බලනවා තමන් තුලේ. එහෙම තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. මතක තියාගන්න මේ ධර්මය අවබෝධ කරන්න තියෙන ක්‍රමේ සුතා හොඳට අහන්න ඕනේ. ඒකයි මේ බණහන එකේ වැදගත් කරන්නේ. දැන් මේක අපි ඇහුවේ නැත්නම් කොහොමද තේරුම් ගන්න? මේ ක්‍රමේ මෙන්න මේ විදිහටයි බලන්නේ කියලා අපි අහලා නැත්නම් අපිට කවදාවත් මේක තේරුම් ගන්න බෑ. තනියෙන් තේරුම් ගන්න පුළුවන් එකම එක්කෙනයි මේ ලෝකේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට විතරයි. හැබැයි උන්වහන්සේටත් ඒක තනියෙන් තේරෙන්නේ පුංචි උසහයක්ද? සාරා සංකීය කල්පලක්ෂයක් දසපාරමී පුරලා මනසින් බුදුබව ප්‍රාර්ථනා කරමින් මනෝ ප්‍රණිධානයේ පිරුවා අසංකීය කල්පලක්ෂයක් අපි බෝසතාණන් වහන්සේ. ඊළඟට වාක් ප්‍රණිධානයේ වචනින් බුදුබව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රණිධානයේ පිරුවා නවා සංකීය කල්පලක්ෂයක්. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. එතන ඉඳන් සාරා සංකේය කල්පලක්ෂය මේ ධර්මය අවබෝධ කරගන්නමයි මේ කැපකිරීම කරන්නේ. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා බුදු වෙන ආත්මෙත් අපිට හිතා ගන්නවත් බැරි අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තේ. බෝධි මූලයේදී ගුරු උපදේශ රහිතවම මේ ධර්මයේ උන්වහන්සේට ප්‍රඥාවට පහළ වුණේ දහම්මෙස පහළ වුණේ බුදුරජාණන් වහන්සේම දේශනා කර ප්‍රථම දේශනාවේදී උන්වහන්සේට බෝධි මූලයේදී කවදාවත් නොඇසූ විරු ධර්මයක් පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් අහලා තිබ්බ දෙයක් නෙමෙයි. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි බෝධි මූලයේදී ප්‍රඥාව පහළ වුණා ධම්මැස පහළ වුණා ආලෝකේ පහළ වුණා ඥානේ පහළ වුණා කියලා උන්වහන්සේට. එතකොට ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ වෙනවා නම් බුදු කෙනෙකුට අපට අවබෝධ කරගන්න තියෙන අපි මේ කහන්න ඕනේ බුදුහාමුදුර තමයි අපේ ගුරුවරයා. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට උතුම් සද්ධර්මී ලැබෙන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණි දැන් අපි කිව්වත් මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය. අපේ එකක් නෙමෙයි, අපි දන්න එකක් නෙමෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙනවා. ඒ ඇහෙනකොට ඒ අහන ධර්මය
සුතා හොඳට බණ අහන්නට මේක නිරවුල තේරුම් ගන්න මේ කියන්නේ මම ගැන මගේ ඇස කන නාසය දිව කය මනස ගැන මේ ආයතන හය තුල හට ගන්න පංච උපාදානස්කන්ධ ගැන මේ මං ගැනයි කතා කරන්න කියලා මේ ධර්මී තියෙන මේ බුදුහාඳුරු පෙන්වන දේ සුතා හොඳට අහන දතා නිරවුල ධාරණී කර ගන්න වචසහ ಪರಿචිත නිතර වචනෙන් පවා පුරුදු කරන අමතක වෙන්න දෙන්නේ නිතර කටපාඩම් කරගෙන හරි වචනෙන් සජ්ජායනා කර කර පුරුදු කරන ඒ පුරුදු කරගත්ත දේ මනසානුපෙක්කිත නුවණින් විමසනවා යෝනිසෝ මානසිකාර්ය දෙනවා අන්න එතනදී තමන්ට ගලපලා බලන ඇත්තටම මගේ ඇහත් ওই විදිහම නේද මගේ කන නාසය දිවකය මනසත් ওই ස්වරූපෙම නේද තියෙන්නේ මගේ ආයතන හයටත් ওই රූප ශබ්ද ගන්ධ ඌව පහළ වෙන ওই විදිහටම නේද මා තුල විඥානි හටගන්නේ ওই විදිහටම නේද එහෙනම් මා තුලත් පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ හැදෙන්නේ ওই විදිහටමයි අන්න අහපු ධර්මය තමා තුලින් ඕපනයිකෝ යෝනිසෝ මානසිකාරේ තමා තුලින් වටහා ගන්න අන්න එතකොට තමන්ගේ අවබෝධයක් බවට පත් වෙනවා දිට්ඨියා සුප්පටි විද්දා ඔන්නෝකයි මේ ධර්මය අවබෝධ කරගන්න ක්‍රමවේද ඒ නිසා මතක තියාගන්න නිරවුල් බණහන් මේ දේශනාව නැවත නැවත හරි අහන් එතකොට පළවෙනි පාර තේරෙන්නේ නැති වෙයි අහගෙන ඉන්නකොට ටිකක් තේරුම් ගන්න අමාරුයි ගැඹුරුයි ගැඹුරුයි වගේ හිතේ ආයහන් අහනකොට අහනකොට නිරවුල්ව තේරෙන ඊට පස්සේ අහපු දේ හොඳට විමසලා බලන තවත් හොඳින් තේරෙන තමා තුලින් ගලපලා බලනවා තවත් හොඳට තේරෙන අන්න එහෙම පියවරෙන් පියවර ටික 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 මේ ධර්මය අවබෝධ කරගන්න ගැඹුරට යා යුතුයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේ පෙන්නනවා ඊළඟට මනංච පජානාති මනස ඒකත් ආයතනයක් ආධ්‍යාත්මික මේ මනස නැමැති ආධ්‍යාත්මික ආයතනේ හොඳට තේරුම් ගන්න ධම්මංච පජානාති මනසයි අරමුණුයි බාහිරින් එන්නේ අර සිතයි සිතුවිලි කියලා කියමු හිතට එන සිතුවිලි ඒක අරමුණු ඒකත් තේරුම් ගන්න ඊළඟට යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති මෙන්න මේ මනසත් අරමුණුත් නිසා එහෙම නැත්නම් සිතත් සිතුවිලිත් නිසා යම් සංයෝජනයක් හට ගන්නවද මෙන්න මේ කරුණු දෙක එකතු වීම නිසා යම් සංයෝජනයක් ඇති වෙනවද තංච පජානාති ඒක හොඳට තේරුම් ගන්න යථාච අනුප්පන්නස්ස සංයෝජනස් උප්පාදෝ හෝති නූපන්නා වූ සංයෝජනයක් උපදිනවා නම් තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගන්න යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති උපන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙනවද ඒකත් තේරුම් ගන්න ඊළඟට ආයමත් හට නොගන්න විදිහට යථාච පහීනස්ස සංයෝජනස් ආයතින් අනුපාදව හොත ආයමත් හට නොගන්න විදිහට සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා ඒකත් හොඳින් තේරුම් ගන්න මතක තියාගන්න සිතයි සිතුවිලි එකතු වෙන්නේ මේක සංයෝජනේ වෙන්නේ මනෝ විඥාන හිතේ හට ගන්න විඥාන මේ විඥානේ හට ගැනීමත් එක්කම ඒකතු වීමත් එක්කම ඒ තමයි මනසේ ස්පර්ශය ඒ තුලින් විදීම් අරමුණු හඳුනා ගැනීම හඳුනගත් අරමුණට අනුව චේතනා පහළ වීම සිද්ධ වෙයි. මේ මුල් කරගෙනම පටිච්ච සම්පාදයත් හැදෙනවා. එතන පංච උපාදානස්කන්ධය ඊ පහළ වෙයි. එතකොට මේ විදිහට ඔබේ ආයතන හය ගැන හොඳට තේරුම් ගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත්තං වා මේ ආධ්‍යාත්මික ආයතන අපි ඇස කන නාසය දිව කය මනස මේක හොඳට තමා තුල තමාගේ ක්‍රියාකාරීත්වයේ ආයතන හයේ හොඳට දකිනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ බාහිර ආය තුලත් ඔය විදිහෙම තමයි ඒ අයගේ ඇස කන නාසය දිව කය මනස තුල මේ සංයෝජන හටගන්නේ මේ විදිහටමයි කියලා බාහිර ආය තුලිනුත් විමසලා බලන අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තමා තුලත් බාහිර ආයතුලත් මේක ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත කෙනා අන්න එතනින් දැන් විදර්ශනා පැත්ත. සමුදේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒකේ හට ගැනීම තේරුම් ගනිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරන වය ධම්මානුපස්සීව ඒක නැතිවීම අනිත්‍ය තේරුම් ගන්න. හට ගැනීමත් නැතිවීමත් තේරුම් ගන්න. ධම්මේසු විහෙරති ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා ධම්මේසු හට ගැනීම නැතිවීම දෙකම අනිත්‍ය දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරන අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති
හොඳට මේ ආයතන හය තුල සිහිය පිහිටලා ධම්මානුපස්සනායෙන් වාසය කරනකොට ඒ තුල සිහිය දියුණු වීම පිණිස ඒ සිහිය පවතිනවා. යාවදීව ඥානමත් අපේ ප්‍රඥාව පහළ වෙනවා, ඥානීය දියුණු වෙනවා. පතිස්සති මත්තායි සිහි නුවණ වැඩෙනවා. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. වෙන කිසිම තැනක ඇලීමක් බැඳීමක් ඇති නොවන විදිහට මේ ආයතන හයෙන් සංයෝජනයන්ගේ මිදිලා හිත ගැලවිලා යන විදිහට අවබෝධයට හිතපත් වෙනවා. ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහටයි භික්ෂුව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපිට ඉතාම පැහැදිලිව පෙන්නලා දෙනවා. ඒ නිසා පිංගතුනි ධම්මානුපස්සනාව කොටස් කීපයකින් යුක්තයි. සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ පංච නීවරණ කොටස අපි මේක කතා කරා කලින්. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස. ඒකත් අපි කතා කරා. අද අපි කතා කරේ ආයතන කොටස. එතන ආයතන කියපුවහම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආධ්‍යාත්මික ආයතනත් ඇසට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන බාහිර ආයතන. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් එකතු වීම තුළ, ඒ සංයෝජනයේ තුළ හටගන්න අනෙක් සියලුම පංච උපාදානස්කන්ධේ හටගන්න ආකාරي නැති වෙන ආකාරي ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න ආකාරي මේ ආයතන හයේ යථා ස්වභාවයයි අපි අවබෝධ කරගන්නට ඕන. පින්වතුනි මේ ධර්මයේ හොඳට විමසගෙන යනකොට තමාතුලින් මෙනෙහි කරනකොට ඔබට ධර්මයේ ගැන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබට තියෙන්නේ කරන්න දෙයක්. දැනගත්ත කෙනාට ඊළඟට තියෙන්නේ අවබෝධ කරගන්න මාර්ගය වඩන්නයි තියෙන්නේ. කළ යුතු දෙයක් තියෙන්නේ. ඉස්සල්ලා දකින්න. ඒකනේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉස්සල්ලා මේක සත්‍යක් කියලා හොඳට විමසලා අවබෝධයෙන් දකින්න. ඊළඟට යාට කළ යුතු කෘත්‍යයක් තියෙන අවබෝධ කළ යුතුයි. ඒ අවබෝධ කළ යුතු කෘත්‍ය වඩලා අවසන් වෙනකොට තමයි මං කළ යුතු දේ කරලා අවසන් කළා කියන කෘතඥාන කෙනෙකුට පහළ වෙන්නේ. ඒ පිණිස මේ ධර්මයේ මුලින් හොඳට තේරුම් ගන්න, සද්ධාවෙන් බණහන්, ධර්මයට ගරු කරන්න, ධර්මයට ආස කරන්න, ඒ සියල්ල එක්ක මේ ගාම්භීර ධර්මයේ තමා තුළ පිහිටන්න පටන් ගන්න. පින්වතුනි මේ ධර්මයේ පිහිටනකොට, පින වැඩෙනකොට, ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙනකොට මේ ගැඹුරුයි ගැඹුරුයි කියන ගාම්භීර ධර්මය එක ගාථාවිනුත් අවබෝධ වෙන්න පුළුවන්. ඒ පිණිසයි අපි මේ සසර පුරා ධර්මයේ දියුණු කරන්නේ. මේකට කියන්නේ ප්‍රඥා පාරමිතාව පුරනෝ. සාරිපුත්ත හාමුදුරුවෝ ගැන තියෙන සසරේ ඒකා සංකේය කල්පලක්ෂයක් පෙර බුද්ධ ශාසනවල පවා පැවිදි වෙලා බණහලා ගිහි කාලේ පවා ධර්මයේ පුරුදු කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩාගෙන බණ භාවනා කරගෙන ජීවිත අවබෝධයේ පිණිස කාලයක් සසරේ නුවණ පුරුදු කරපු කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉහළටම වැඩිලා මුදුන්පත් වෙලා තිබුණේ කියන. ඒ නිසා තමයි ගාථාවේ පද දෙක ඇහෙනකොට මේ ගැඹුරු ධර්මයේ සැනින් අවබෝධ වුණේ. ඒ නිසා මේ උතුම් ධර්මයේ පුරුදු කරන් මේ පුරුද්ද කවදාවත් අපි මැරුණා කියලා ප්‍රඥාව දියුණු කරගත්ත පුරුද්ද අහ කියන්නේ නැහැ. ඒක පාරමිතාවක් බවට පත් වෙන. ධර්ම අවබෝධයේට සසරේ මේ නුවණ සංසාරි පුරාවට අපි පසුපස පාරමිතාවක් හැටියට අපි පස්සේ එනවා. තේ පිණිස මේ උතුම් ධර්ම අවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා වේවා වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මීම අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.